ෆෙට් මීඩියා YouTube channel එකෙන් කරන තවත් අලුත් වීඩියෝ එකට ඔයාලව අදස්සාදරෙන් පිළිගන්න මේක තමයි ඇයි ආප්ට් ඉෆෙක්ට් වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක මම මේ වීඩියෝ එකේ ආප්ට් ඉෆෙක්ට් වලින් කරන ගොඩක් දේවල් ප්‍රීමියම් ප්‍රෝ වලින් කරන හැටි කියා දෙනවා ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා මම හිතනවා ඉතින් මම අද කියා දෙන්නේ ආප්ට් ඉෆෙක්ට් වලින් නැතුව ටෙම්ප්ලේට් යූස් කරලා ප්‍රීමියම් ප්‍රෝ වලින් කොහොමද ඉන්ට්‍රෝ එකක් හදාගන්න කියලා මේක ගොඩක් ඇඩ්වාන්ස් ඉන්ට්‍රෝ අපිට හදාගන්න පුළුවන් වෙනවා ඉතින් ඒ වගේම ටෙම්ප්ලේට් යූස් කළා වගේම මම තව බ්ලෙන්ඩින් මූඩ් පාවිච්චි කරලා ඉන්ට්‍රෝ එකක් ඔයාලටම හදාගන්නේ කොහොමද කියලා මම කියා දෙනවා ඉතින් අපි ඉස්සෙල්ලාම ටෙම්ප්ලේට් යූස් කළා කොහොමද ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා අපි බලමු ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මම මේ පළහැ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ තියෙන ලින්ක් එකේ මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ විදිහට ඔයාලට පුළුවන් මේ කර්සර් එක මේ විදිහට අරගෙන ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක ප්ලේ වෙනවා ඉතින් මෙතන ගොඩක් ඇඩ්වාන්ස් ඉන්ට්‍රෝස් තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පාවිච්චි කරන්න ඕන තරම් ඉතින් මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක උඩ ප්‍රෙස් කළා ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න මම දැනටම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ ඒක තියෙන ලොකේෂන් එකට ඔයගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරගත්ත ලොකේෂන් එකට ඇවිල්ලා මේ විදිහට මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන ඊට පස්සේ මේ විදිහට තව ෆෝල්ඩර් එකක් හම්බ වෙනවා ඒක උඩට ගිහිල්ලා මේ විදිහට ඒක ප්‍රීමියම් ප්‍රෝ වලින් ඕපන් කරගන්න පේනවා ඇති එක ඕපන් කරගත්තට පස්සේ මම මේක කලින්ම කස්ටමයිස් කරගෙන තිබුණේ ඉතින් මගේ ලෝගෝ එක තමයි මේක දැනටමත් තියෙන්නේ ඉතින් මං කියා දෙන්නම් ඔයගොල්ලන්ගේ ලෝගෝ එක මේක දාගන්න ඕන තැන ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ලෝගෝ වයිප් කියලා එන්න ඒක ද ඔයාලා එක සැරයක් මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන අපේ ලෝගෝ එක පෙන්නවා ඉතින් ඔයාලා තියෙන්නේ එතකොට ඔයගොල්ලන්ට ඇත්තේ මෙන්න මේ විදිහට මිස්කිට් ලෝගෝ එක විතරයි ඉතින් මිස්කිට් ලෝගෝ එක වෙනුවට අපිට පුළුවන් අපේ ලෝගෝ එක මෙතට ඇප්ලෝ කරගන්න ඉතින් මම මෙතනින් මගේ ලෝගෝ එක මෙතට දාගන්නවා ආයි ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ දාගත්තට පස්සේ ඔයාලට ආයි ෆයිනල් සීක්වෙන්ස් එකට ගිහිල්ලා ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන් ඒ වගේම මේකට ඔඩියෝ එකක් හම්බ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ඉතින් ඒක ඔයගොල්ලෝ වෙන කොහෙන් හරි වෙනම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ඉතින් ඒ වයි ලින්ක්ස් ලුත් මම පළා ඩිස්ක්‍රිප්ෂන් ඒරියාකින් දාගන්න ඔයාලා මේ ඉන්ට්‍රෝ එක හදාගන්නකොට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ හරි වීඩියෝ එක උඩටම ගිහිල්ලා මේක ඩබල් ක්ලික් කරන්න එතකොට ඔයාලට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඔයා මොන ටෙම්ප්ලේට් එකක් ගත්තත් මේ විදිහට තමයි ඔයාලට කස්ටමයිස් කරගන්න තියෙන්නේ ඊට පස්සේ මේක ඔයාලා එක්ස්පෝර්ට් කරගන්න හරි අපි දැන් කතා කරමු කොහොමද බ්ලෙන්ඩින් මූඩ් පාවිච්චි කරලා ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා ඉතින් ඔයාලට තියෙන්නේ මම පළා ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දීලා තියෙන සෙකන්ඩ් ලින්ක් එකේ Google Drive ලින්ක් එකක් තියෙන්නේ ඒක මම එදීලා තියෙන ප්‍රොජෙක්ට් ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් ඔයාලට තියෙන්නේ ඊට පස්සේ ඒක එක්ස්ට්‍රැක්ට් ගන්න තමයි තියෙන්නේ ඒක zip file එකක් විදිහට හම්බ වෙන්නේ එතකොට ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒ පාස්වර්ඩ් එක මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියෙනවා ඉතින් ඒක ලින්ක් එක ගාවිම මම දාලා තියනනම් ඔයාලා ඒක කොපි කරලා එතන පේස්ට් කරන්න ඉතින් ඒක අරගෙන ඒක එක්ස්ට්‍රැක්ට් ගත්තට පස්සේ ඔයාලා ඒක ඕපන් කරගන්න මම දැන් ඒක ඕපන් කරගන්නවා මේ තියෙන ඒවා ටික තමයි ඉතින් ඔයගොල්ලෝ තියෙන්නේ ඔයාලා ආයෙත් ප්‍රීමියම් ප්‍රෝ ඕපන් කරගන්න
හරි ඔය හරි ඔයගොල්ලෝ දකින්න ඇති මේ වීඩියෝ එක එන්න කලින් පුංචි ඉන්ට්‍රෝ ක්ලිප් එකක් ඔයාලට පේන්න ඇති ඒක ප්ලේ වෙනවා පුංචි ඉන්ට්‍රෝ ක්ලිප් එකක් ප්ලේ වෙනවා ඉතින් එන්නේ ඉන්ට්‍රෝ ක්ලිප් එක කොහොමද මං හදාගත්තේ කියලා මම දැන් කියා දෙන්න ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ආයෙත් ප්‍රීමියම් ප්‍රෝ ඕපන් කරගෙන new project එකක් හදාගන්න ඒකට මං නම විදිහට දෙන්න gaming intro කියලා ඊට පස්සේ මේ window එක open okay කරගන්න ඊට පස්සේ premium pro open වෙනවා ඉතින් ඊට පස්සේ මම පළවෙනි description area එකේ දීලා තියෙන link එකෙන් ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ට මලයි ඩිස්ක්‍රිප්ෂන් ඇරියා එකේ දීලා තියෙන link එකෙන් මම project file ටික download කරගෙන දීලා තියෙනවා. ඉතින් ඒක download කරගෙන extract ගන්න zip file එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක extract ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ password එකක් ඉල්ලයි. ඒකට ඕනි password එකක් මම පළවෙනි description area එකේ දීලා තිනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ paste කරලා password එකට දෙන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට පුංචි project file ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටික ඔක්කොම select කරලා මේ විදිහට අපේ project panel එකට මේ විදිහට import කරගන්න. Main background කියන එක video වල 4 වෙනි track එකට මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ඩිංග අප් play කරලා බලන්න. පේනවා ඇති මෙන්න මෙතන ඉරක් යන පටන් ගන්න. ඉතින් එන්නේ එක පටන් ගන්න තැන ඔයගොල්ලෝ හරියට මේ timeline එකේ ඇවිල්ලා බලන්න මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. එතකොට මෙන්න මෙතන දිර ලෝගෝ රෙවරල් කියන එක මේ විදිහට එතනට ඇදලා දාගන්න. අපි මේන් බෑග්ග්‍රවුන්ඩ් එකට පහතින් ඉතින් ඊට පස්සේ අනිත් වීඩියෝ ක්ලිප් එකක් මේ විදිහට අපේ වීඩියෝ එකට යටින් දාගන්න. ඊට පස්සේ අපි දැන් මේ වීඩියෝ ටික නම් ප්ලේස් කරගෙන ඉවරයි. දැන් අපි blending mode use කළා මේක edit කරගන්න විදිය බලමු. main background කියන එක උඩ select කරලා effect control වල දෙන්න. ඒක නැත්තම් ඔයාලා තියෙන window කියලා ගිහිල්ලා effect control ඉස්සරහින් දින tick එක enable කරගන්න. ඉතින් ඊට පස්සේ opacity යටතේ blending mode තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එන්නේ ඒකේ screen කියන blending mode එක ඔයගොල්ලෝ දෙන්න. ඊට පස්සේ logo reveral කියලා video එක උඩ select කරලා මේ විදිහට ඒකට multiply කියන blending mode එක දෙන්න. ඒ වගේම අපි අන්තිමටම දාගත්ත video එකට දෙන්න ඕනි screen කියන blending mode එකමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක play කරලා බලන්න. පේනවා ඇති එක ලස්සනට දැන් blending mode වලින් හොඳටම blend වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ logo එක png එකක් දා ගන්නවා නම් මේකද මේක ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාලගේ logo එක අර ඔක්කොම video clip වලට පහතින් place කරගන්න. ඉතින් මගේ logo එක මේ video clip වලට පහතින් මේ විදිහට place කරගන්නවා. හරියටම ඔයගොල්ලෝ ලෝගෝ රෙවලල් කියන වීඩියෝ එක ප්ලේස් කරගත්ත තැනින් ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක් දාන්න. ඉතින් මේක අවසන් තැනට වෙනකම් මේ විදිහට ඇදලා හදාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ප්ලේ කරලා බලන්න. පේන ඇති මේක ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මං මන්දීලා තියෙන ඔඩියෝ ක්ලිප් එක මේ විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රීමියම් ප්‍රෝ එකට ප්‍රීමියම් ටයිම්ලයින් එකට ඇදලා දාගන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ අන්තිම වතාවට මේක ප්ලේ කරලා බලන්න. පේනවා ඇති ඉන්ට්‍රෝ එක හොඳටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක මේන් ට්‍රෙකත් ඔයගොල්ලන්ගේ වීඩියෝ වලට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අද වීඩියෝ එක ගැන මොකද ඉතින් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න.
ඒ වගේම මේ විදිහට ආක්ටිවේට් කලින් කරන්න තියෙන වැඩ ප්‍රීමියම් ප්‍රෝ වලින් කරන වීඩියෝස් තව මොන ඔයින මට ඒ වීඩියෝස් වලට අදහසක් ගන්න ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මගේ ඉඩියෙක වීඩියෝ එකේ මම ඊළඟට කියනවා වීඩියෝස් වල මොනවද කියලා ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන් ඒ වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම මේ වගේ වීඩියෝ දේවල් දැනගන්න ඕනි දැනුමස වෙන යාළුවන් අතර මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ෂෙයා කරගනී කියලා මම හිතනවා ඉතින් අද වීඩියෝ එක ඉවරයි ඉතින් ඔයගොල්ලෝ හැමෝටම goodbye.